ආයුබෝවන් කියා දෙන්න ආදරේ තරම් තේනාට ආයුෂ් සමන්දිනී සහ දරුවව එයාගේ ඇස් දෙකෙන්ම දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම මේ ගැන එයාගේ තාත්තට කියනවා. ආයුෂ්ගේ තාත්තට දැනටමත් ආයුෂ් ස්නේහව ප්‍රතික්ෂේප කරා කියන පණිවිඩය ලැබිලා ඉවරයි. ආයුෂ්ගේ තාත්තා මේ ගැන ආයුෂ්ගෙන් අහන්න කෝල් කරනකොට මිය ගියා කියලා සොහොන් හදපු සමන්දිනී නැවතත් ඇවිත් කියලා දැනගන්නවා. මේ දේ නිසා ආයුෂ්ගේ තාත්තට නැවතත් සමන්දිනීගේ ෆෝන් නම්බරේ හොයාගෙන සමන්දිනී එක්ක කතා කරන්න සිදු වෙනවා. ආයුෂ්ගේ තාත්තට මේ වැඩේට උදව් කරන්නේ සීසර් වසන්ත. ළඟදීම දවසක සමන්දිනීට කෝල් එකක් එනවා. ඒ පොරොන්දුන විදිහට ආයුෂ්ගෙන් ඈත් වෙලා ඉන්නේ නැතුව ආපහු වතාවක් ලංකාවට ආවේ දරුවගේ එයාගේ ජීවිතය ගැන තියෙන ආසාව අතහැරලාද කියලා අහන්න. මේ කෝල් එකෙන් පස්සේ සමන්දිනී ගොඩක් කලබල වෙලා ආපහු වතාවක් ලංකාවෙන් පිට වෙන්න උත්සාහ කරනවා. හැබැයි අනා කොහොමඩවත් සමන්දිනීට ආයෙමත් යන්න ඉඩ දෙන එකක් නැහැ. ඉතින් හැමදාමත් වගේ කුතුහලයෙන් පිරුණු මේ කතාවේ ඊළඟ කොටස මොන වගේ වේවිද කියලා දැනගන්න අපව subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.